රජයේ දේශපාලනඥයන්ගේ සම්බන්ධතාව යටතේ මේ ආයතනය අන්ත දූෂිත ආයතනයක් බවට පත් වෙලා තියෙනවා. අද කොහෙන්ද? අද කීල්සකෙන් කමු. මේ ක්‍රිකට් පාලනය සිදු කරන පාලකයන්ගේ දූෂිත ක්‍රියා නිසා අද ජාත්‍යන්තර අපකීර්තියට පත් වෙලා තියෙනවා ශ්‍රී ලංකාව. ක්‍රිකට් ක්‍රීඩාවත් උපයෝගී කරගෙන සිදු කරන මේ වංචනික ක්‍රියා දේපොළ මංකොල්ලකෑම් වහාම නැවැත්විය යුතුයි. මේ සම්බන්ධයෙන් වත්මන් රජය වගකීම දැරිය යුතුයි. ක්‍රිකට් ක්‍රීඩාව අද ඇස් පනා පිටම බලපල්ලට යනෝ දැකලා මේ රටේ ජනතාව ක්‍රිකට් ලෝලී පමණක් නෙමෙයි සමස්ත ජනතාවම ඉන්නේ මහ වේදනාව. අපි බොහොම ගෞරවයෙන් ඉල්ලන්න කැමති ක්‍රීඩා ඇමති වරයෙකුනුත් මේ ආණ්ඩුවෙනුත් ජනාධිපතිවරයෙකුනුත් දේශපාලනීකරණය නොවී නිදහස්ව සෛරීව ස්වාධීනව තීන්දු තීරණ අරගෙන අල්ලසක දූෂණයට නාස්තියට මග අවුරලා මේ ජයග්‍රහණත් පත් කරගන්න පුළුවන් ඒ වෙනුවෙන් ක්‍රියා කරන්න කියලා අපි ඉල්ල සිටින කැමති. ක්‍රිකට් නැවත ගොඩනැගිය යුතුයි. ඒ සඳහා විධිමත් ක්‍රියාමාර්ග ගත යුතුයි. ඒ විධිමත් ක්‍රියාමාර්ග ගැනීමේදී සාකච්ඡා කරලා හොඳ වැඩ පිළිලක් ක්‍රියාත්මක කරනවා වඩාත් හොඳයි. ක්‍රිකට් ක්‍රීඩාවේ පසුබෑමක් තිබේය. ඒ නැවත ගොඩනැගිය යුතුයි කියන කාරණේදී අපි ඉන්නවා, අපේ පක්ෂෙත් එතන ඉන්නවා. ඒකට ක්‍රීඩාමත්තුමා කියන කාරණා ටික විමර්ශනය කළා. මම දන්නවා විකාරාධිපති වර්තාවකුත් තියෙනවා ඒ සම්බන්ධයෙන්. ජාත්‍යන්තරෙත් එක්ක ආවරණය වෙන්න හදනවන ක්‍රිකට් පාලක මණ්ඩලය රටේ ක්‍රිකට් ක්‍රීඩාව විනාශයටපත් කළා. උන් විතරක් ආරක්ෂා වෙලා වැඩක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ අත්යට ගණදින සිද්ධ වෙලා හැදිලිනේ ඉල්ලු මා සැපේම අනුව මිලදී ගත හැකි භාණ්ඩයක් බවට පත් වෙනවනේ. මේ කොච්චර තිත්තුවද මේ ඇත්තනේ. අපිට කියන්න තියෙන්නේ වැටත් නියරත් ගොයම් කානම් කාට කියම් මේ අවනඩුව කියලා. කාගේ ටේස්ට් එකටද ප්‍රමුඛතාවය ලැබෙන්නේ කියලා හරි ප්‍රශ්නයක්. ක්‍රීඩා ඇමති ආණ්ඩුවේ නෙමෙයි, ක්‍රීඩා ඇමතිපත් කරේ ජනාධිපතිවරයා නෙමෙයිද? කට්ටියක් සම්මිගේ ටීම් එකට උදව් කරනවා, ජයන්ත ධර්මදාසට උදව් කරනවා, ක්‍රිකට් ටීම් එක වගේම තමයි කැබිනට් මණ්ඩලයත්. මේ දෙකේ වෙනසක් නැහැ. ඉතින් අයාලේ යන රටකින් රටේ ජනතාවට යහපතක් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ. බෝඩ් එක විශාල වශයෙන් ඒ මුදල් ආයතන විදිහට භාවිත කළා. අනිත් පැත්තෙන් ඒ අය නිසා අද මේ වෙනකොට ක්‍රිකට් කණ්ඩායම අන්ත පිරිහිමකට පත් වෙලා තියෙනවා. අපි කවුරුත් ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩාව මේ උත්තරන්ට පත් කරන්න කවුරුත් කැමති නැහැ. ප්‍රශාන්ත සිංහ ඇමතුමා මේ වෙලාවේ ගත්ත තීන්දුවට අපි මන්ත්‍රීවරු විදිහට සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා. මොකද පහුගිය දවස්වලත් අපි මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේ පැවති ව්‍යාජදිත් කතා කරේ මේ හොරු දූෂිතයෝ ජාතික ක්‍රීඩාවකට ලැබිච්ච අරමුදල් භාවිත කරලා තමන්ගේ පුද්ගලික වැඩ කටයුතු කරගන්න මේ ක්‍රීඩා ආයතනයේ නිලධාරීන් සියලු දෙනා පහුගිය කාලේ කටයුතු කරා. ඒ නිසා ඒ අයට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න ඕනේ කියන එක අපි දිගටම කිව්වා. ඉතින් ඒක ප්‍රමාද වෙලා තමයි මේ තීන්දුව ගත්තේ. එතකොට සමහර වෙලාවට අස්සයා ගියාට පස්සේ ඉස්තාලේ වැහුවා කියන කතාවක් කියන්න පුළුවන්. කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයා විදියට අපි දැක්කා ක්‍රිකට් පාලක මණ්ඩලය නිකන් වෙනම කට්ටියක්. අපි ආණ්ඩුවට අයිතිත් නැහැ, අපි පාර්ලිමේන්තුවෙන් බලන්නත් බැහැ, අපිට විගණකාධිපතිත් එපා. අපි වෙනම කණ්ඩායමක් කියලා වැඩ කරමින් හිටියා. අපි මේ ආණ්ඩුවේ හුඟක් ඒවාට විරුද්ධයි. හැබැයි මුළු රටම මේ වෙලාවේ ප්‍රශාන්ත රණතිංග ඇමතිවරයා ගත්ත තීරණෙත් එක්ක ඉන්නවා. මේක බරබදල ප්‍රශ්නයක්. මේ වෙලාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් රටේ ඉන්න මහජනතාවගෙන් ඉල්ලම් කරන්න ඉතාමත්ම ආසන්න වෙලාවක තමයි ඉන්නේ. දැන් මේ රටේ මහජනතාව ඉවසලා තවත් මේ මහජනතාවට ඉවසීමේ හැකියාවක් නැහැ. මොකද මේ ලොක්කො ටික අයින් වෙන්නෙත් නැහැනේ මේකෙන්. ඉතින් අපි බැලුවේ දැන් අපි ඉදිරියට නීති හමුවට යනවා. අපිත් මේ ලොක්කන්ට විරුද්ධව නීති කටයුතු ගොනු කරන්න සූදානම් වෙන අවස්ථාවක් තමයි මේක. ඉතින් දෙයියනේ අපි වැඳලා කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කියන්නේ මේ කාගේවත් පෞද්ගලික බූදල් නෙමෙයි. මේක ඇවිල්ලා මේ රටේ මහජනතාවට අයිති මහජනතාවගේ දේපළක්.